2019 පස්කෝ ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ අනාවරණයක් ඇතුළත් විශේෂ වාර්තා වැඩසටහනක් හෙට දිනේ විකාශය කිරීමට බ්‍රිතාන්‍ය channel 4 නාලිකාව සූදානම් වන බව ශ්‍රී ලංකාවේ ඩෙලි මිරර් පුවත්පත අද වාර්තා කළා. මේ අතර බ්‍රිතාන්‍ය ද ටයිම්ස් පුවත්පත අද වාර්තා කළේ channel 4 නාලිකාව විශේෂ තොරතුරු හෙළි කරන්නන් උපුටා දක්වමින් පාස්කෝ ඉරිදා ප්‍රහාරයට රාජපක්ෂ පවුලේ සම්බන්ධයක් ඇතැයි අනාවරණය කිරීමට සූදානම් වන බවයි. Vatman Rajya Amatya, Sivanesa Ture, Chandrakantan Mahatage Madhya Prakashaka Saha, Mulya Lekhamvaraya Lesa Katayutu Kala, Mevanavita Switzerlandte Deshapalana Rakavarana Apeksha Karana, Anzir Azad Maulana Nemathi Pudgalayage Prakasha, Padanam Karaganimin, Channel 4 Vartava Mema Anavaranaya Sidhu Kara Athaida, Times Pothpate Sandaha. එහි සඳහන් වන්නේ රාජපක්ෂ වරුන්ට සමීප පිල්ලයන් දේශපාලන විරුද්ධවාදියෙකු ඝාතනය කිරීමේ චෝදනාවට රක්ෂිත බඳනාගාරයේ සිටියදී පාස්කෝ ප්‍රහාරය එල්ල කළ කණ්ඩායම මුණ ගැසී ඇති බව හන්සිර් අසද් මවුලානා නැමැත්තා හෙළි කර ඇති බවයි මරණය පමණක් බලාපොරොත්තු වෙන සිටින මෙම අන්තවාදීන්ගෙන් ප්‍රයෝජනයක් ගත හැකි බවට පිල්ලයන් එම අවස්ථාවේ හඳුනාගෙන ඇතැයි මවුලානා හෙළි කර තිබෙනවා ඔහු channel 4 වෙත අනාවරණය කර ඇත්තේ පිල්ලයන් සහ හමුදා බුද්ධි අංශ ප්‍රධානියෙකු වූ සුරේෂ් සලේ විසින් එම බෝම්බකරුවන් නිදහස් කර ගැනීමට කටයුතු කර ඇති අතර පසුව බෝම්බකරුවන් සහ සලේ අතර හමුවක්ද තමන් සූදානම් කළ බවයි The Times පුවත්පතේ උපුටා ගැනීම. ඉතා ඉහළ නිලයක් හොබවන තොරතුරු සපයන්නෙකු හෙට දිනේ බ්‍රිතාන්‍යයේ channel 4 නාලිකාවේ විකාශය කිරීමට නියමිත dispatchers වැඩසටහනට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් කියා ඇත්තේ 2018 වසරේදී ඉහළ හමුදා බුද්ධ්‍යාංශ නිලධාරියෙකු වන සුරේෂ් සලේ සහ IS සංවිධානයට අනුබද්ධිත බෝම්බකරුවන් සමග ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමට සහ රාජපක්ෂවරුන් නැවත බලයට ගෙන ඒමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීමේ අරමුණින් හමුවක් සංවිධානය කළ බව මෙම තොරතුරු මූලාශ්‍රයට අනුව සුරේෂ් සලේ විසින් ඔහුට පවසා ඇත්තේ රාජපක්ෂ වරුන්ට ශ්‍රී ලංකාවේ අනාරක්ෂිත තත්ත්වයක් අවශ්‍ය අතර ගෝඨාභයට ජනාධිපති දුරේට පත්වීමට ඇති එකම මාර්ගය එය බවයි. හන්සීර් අසාත් මවුලානා නැමැති තොරතුරු හෙළි කරන්නාට අනුව මෙය දවසින් දෙකකින් සැලසුම් කළ එකක් නොවන අතර එය වසර දෙක තුනක් සැලසුම් කළ ප්‍රහාරයක්. මවුලානා පසුගිය වසරේ ශ්‍රී ලංකාවෙන් පලා ගිය අතර ඔහුගේ ප්‍රකාශව එක්සත් ජාතීන්ගේ සංවිධානයට හා යුරෝපා බුද්ධ්‍යාංශ වෙත ලබා දී තිබෙනවා. එම ආයතන ඔහුගේ ප්‍රකාශයන් විශ්වසනීය ලෙස සලකා විමර්ශන ආරම්භ කර තිබෙනවා. The Times පුවත්පතේ උපුටා ගැනීම අවසන්. බෝම්බ ප්‍රහාරය එල්ල වූ දිනේ සිදුවීමක්ද හන්සීර් අසාත් මවුලානා අනාවරණය කර ඇතැයිද Times වාර්තාවේ සඳහන්. The Times පුවත්පතේ උපුටා ගැනීම Bomba Prahare Sidu Udina Udasana Sale Visin Maulanata Durakatana Amatumak Labadi Etiatre Ohugen Illa Tibene Columba Tat Samutra Hot Later Ghost Bomba Karuku Regina in Elisai Namut Ohuta Esidu Kirimata Hekia Vaktibunenehe CCTV Darshanavalata Anua India Vata Sambanda Mema Hotel Atulata City Bomba Karuta Durakatana Amatumak Labina Akariat Pasua Ohu Hadisi Pitaviana Akariat Darshane Vanava පැයකිහිපයකට පසුව කොළඹ පිහිටි තවත් කුඩා හෝටලයක් තුලදී ඔහු බෝම්බේ පුපුරවා ගන්නු ලබනවා. The Times පුවත්පතේ උපුටා ගැනීම අවසන්. තවත් වැදගත් තොරතුරු හෙළිදරව් කරන්නෙකු යොදා ගනිමින් channel 4 සිය වාර්තා වැඩසටහනින් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව කරුණු අනාවරණය කරන බව The Times පුවත්පත පවසනවා. The Times පුවත්පතේ උපුටා ගැනීම නිර්නාමික ඉහළ රාජ නිලධාරියෙකු වන දෙවන තොරතුරු හෙළිදරව් කරන්නා මවුලානාගේ ප්‍රකාශ සනාථ කරන අතර හමුදා බුද්ධි අංශ විසින් ප්‍රහාර එල්ල කිරීමට පෙර සහ ඉන්පසුව පොලිසිය සිදු කළ විමර්ශනවලට දිගින් දිගටම බාධා එල්ල කළ බව ප්‍රකාශ කර තිබෙනවා. ඔහු පවසා ඇත්තේ 2019 දී බලයට පත්වීමෙන් පසුව මෙම විමර්ශනයට සම්බන්ධ සියලුම නිලධාරීන් මාරු කර යවූ අතර ඒ හරහා සම්පූර්ණ විමර්ශනය කඩා කප්පල් වූ බවයි. The Times පුවත්පතේ උපුටා ගැනීම අවසන්. මෙම බෝම්බ ප්‍රහාරයට පෙර පොලිසිය කළ විමර්ශන කටයුතු වලදී සාරන් ඇතුළු කණ්ඩායම වෙත අවධානය යොමු වීම වැළැක්වීම සඳහා හමුදා බුද්ධි අංශ වැරදි තොරතුරු ලබා දුන් බවට ලිපි ලේඛන channel 4 සතුව ඇතැයිද Times පුවත්පත පවසනවා. එම පුවත්පත පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව පාස්කු ඉරිදා ප්‍රහාරෙන් මාස 6ක් ඉක්ම ගිය පසුව සුරේෂ් සලේ මහතා හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස පත් කළ බවයි. මියතර වත්මන් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ලෙස කටයුතු කරන මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා channel 4 වෙත ලිපි ගොනු ඉදිරිපත් කරමින් තමන් මෙම කාල සීමාවේ ශ්‍රී ලංකාවේ රැඳී නොසිටි බව දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකාවේ ඩෙලි මිරර් පුවත්පත අද වාර්තා කළා.
එම වාර්තාවේ සඳහන් වූයේ සලේ මහතාගේ මෙම ප්‍රතිචාරයෙන් පසුව චැනල් 4 නාලිකාව මෙම වාර්තා වැඩසටහනේ නම වෙනස් කර හෙට විකාශය කිරීමට සූදානම් වන බවයි. මේ අතර චැනල් 4 නාලිකාව මෙම චෝදනා පිළිබඳව රාජපක්ෂ පවුලෙන් සහ පිල්ලෑන්ගෙන් විමසීමක් කර ඇතත් තවමත් ඊට ප්‍රතිචාර ලැබී නැතයි ද ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය පිරිස අතර විදේශිකයින් 43 දෙනෙකු සිටි අතර ඩෙන්මාර්ක් ජාතික කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ඇන්ඩර්ස් හොල්ක් පොල්සන්ගේ දරුවන් 7 දෙනාගෙන් 3 දෙනෙක්ද ඒ අතර වුණා. ඒසොස් නැමැති ජාත්‍යන්තර ඇඟලුම් ව්‍යාපාර ජාලයේ විශාලතම කොටස් හිමියන් වන ඔහු බ්‍රිතාන්‍යයේ විශාලතම පුද්ගලික ඉඩම් හිමිකරුවායි.